දැන් මේ මගේ හතේ තියෙන මොකක්ද ඈ වතුර වීදුරුවක් මං කියන්නම් මේකට පැන් වීදුරුවක් කියලා දැන් මේ පැන් වීදුරුව තියලා තියෙන කාටද හාමුදුරුවන්ට බලනද මම මේකෙන් පැන් උගුරක් බලනද එපා බලන්න මේ පැන් හරේ රහයි මොන රහයි කියලාද කියුවේ මේ වීදුරුව හරේ ලස්සනයි ලස්සන දැක්කේ කොහෙද ඇස් දෙකේ රසයේ දැනුනේ කොහාටද දිවට දැනුණු රසයේ ඇහැට දැනුණු රූපේ ලස්සනයි කියලා හිතන මේ වස්තුව මට නම් තියලා තියෙන්නේ මම මේක කාටවත් දෙන්නේ අරගෙන යන්න ගෙනින්ද සැතපෙන කුටි අයිනකින් තියනවා වහලා අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඇයි මේ පැන් හරී රහයි. මේ වීදුරුව හරී ලස්සනයි. මාසයක් යනකොට මම මේ වහලා තියෙන පැන් වීදුරුවෙන් මට ඕනි වෙනවා ආයෙත් රස පොඩ්ඩක් බලන්න. කොච්චර කාලයකට පස්සේද? දැන් මොන රහයිද? ඈ? පල් රහයි. කොච්චර කාලයකට පස්සේද මාසයක් යනකොට මේ මගේ දිවට දැනුණු රහයි කියපු වතුර ටික පල් රහ වෙනවා නම් මේ වතුර ටික නිත්‍යද අනිත්‍යද අනිත්‍ය ස්වභාවයට පත් වෙන ජරාවට පත් වෙන මේ වතුර ටික මගේ කියලා දැන් අරගෙන ගිහිල්ලා පරිස්සමට හංගගෙන තියාගෙන ආයෙත් මාසයකට පස්සේ බොනකොට ඒ රස නැති වුණොත් හිතට මොකක්ද දැනෙන්නේ එහෙනම් දුකට හේතුව මොකක්ද මීට වඩා ධර්මයේ තේරු කරගන්න උදාහරණයක් මට නැහැ මේ වතුර ටිකේ තියෙන රසය නිසා කවදා හරි දුකක් ඇති වෙනවා නම් ඒ දුකට හේතුව මොකක්ද මේ පැන් ටිකටම මම ආසා කිරීම තණ්හා කිරීම උපාදානය කිරීම උපාදානය කරනවා කියන්නේ පින්වතුනි දැඩිව අල්ල ගන්නවා කියන එක මේ පැන් මෙතන තිබ්බේ මගේ පිපාසෙ සංසිඳෝ ගන්න මිසක් අරගෙන යන්න නෙවෙයි පැහැදිලිද මේ පැන් ටික මෙතන තිබ්බේ මොකටද ස්වාමින් වහන්සේගේ පිපාසයට අරගෙන යන්න නෙවෙයි දැන් මම මේක මෙතනින් නැවත පරිස්සමට තියන්නම් මේ පැන් ටික නිසා කවදා හරි මට ආයේ දුක වේදනාවක් ඇති වෙනවා නෑ ඇයි මම මේක මගේ කරගත්තේ මේ භෞතික වස්තු හැම දෙයක්ම මගේ කියලා අල්ල ගත්තොත් කවදා හරි මොකක් ඇති වෙන්නේ දුකක් නේ එහෙනම් රූපයක් මගේ කියලා අල්ලගෙන ඉඳියොත් ඒ නිසා කවදා හරි කොණ්ඩේ ඉඳෙනකොට දුක ඇති වෙනවද නැද්ද දත් වැටෙනකොට දුක ඇති වෙනවද නැද්ද ඈ හැම රැලි වැටෙනකොට දුක ඇති වෙනවද නැද්ද දුක ඇති වෙන නිසා තමයි අපි මේක කරන්නේ දුක ඇති වෙන නිසා තමයි ලිප්ස්ටික් ගන්න කියුටෙක්ස් ගන්න කොණ්ඩි ස්ට්‍රේට් කරන්න විලාසිතා කරන්න පවුඩර් ගන්න සෙන් ගන්න ක්‍රීම් ගන්න කොණ්ඩි ඩයි කරන්න තඹ කරන්න කළු කරන්න ඔබ කරන්න කන් විදින්න නහය විදින්න ඇහි බැම හදන්නේ මේ ඔක්කොම ಜಾති කරන්නේ මොකක් නිසාද රූපේ වෙනස් වෙනවා. ඒව කරාට කමක් නැහැ. හැබැයි හිතන්න හැම වෙලාවකම මේ රූපය අනිත්‍යයි. අනිත්‍යයි කියලා මොනවත් හොදන්න තු වෙන්න එපා. එහෙමත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත්‍ය වෙන මේ මූණ මොකටද හාමුදුරනේ හොදන්නේ කියලා. එහෙම එකක් නැහැ. මූණ හොදන්න පිරිසුදු වෙන්න දත් මදින්නනේ. දැන් මේ දත් ටික කොහොමත් කිරණ එක ජරාවට පත් වෙන එක මදින්න ඕනේ නැහැ කියලා ඔන්නෙහි ඉන්නවා. එහෙම හරියයිද නැහැ ඒ මදින වාරයක් ගන්න හිතන්න මේ ජරා වෙන මේ දිරන මේ දාත්තික මැදනද පරිස්සම් කරන්නේ පැවැත්ම උදෙසා පමණයි ආහාරය සඳහා පමණයි ඒ නිසා පින්වතුනි මෙන්න මේ අවබෝධයේ පුතේ තරුණ කාලෙම ඔයාට ගන්න පුළුවන් වුණොත් ඔයා දේ අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුෙහි නිර්මාතෘ පින්වත් මස්සෙන්නේ විජිත ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව ගෞතම බුද්ධ ශාසනයට
පූජා කිරීමේ අපේක්ෂාවෙන් ඉදිවන මෙම අසිරිමත් මහා සෑය නවක මෝඩ යාබද අතුරුගිරියට මැදව ගල්පොත්ත පාර දම්දිය අසපුවේ මෙසේ නිර්මාණය වන වගයි දිස්වන පරිදි අඩිසියයක් උසකින් දිස්සෙනු ලැබේ. අඩි 25ක් උසැති බුදුපිළිම වහන්සේ නමක් මේ මහා සෑයට කේන්ද්‍රව විරාජමාන වන අතර ලක්ෂ 600කට වැඩි මුදලක් මේ සඳහා වැය වනු ඇත. මෙම අසිරිමත් මහා සෑයට පින් සිතින් ඔබත් කොටසක් පූජා කරන්න. රුපියල් 5000 බැගින් වූ කොටස් දසදහසකින් කැමැති කොටස් ප්‍රමාණයක් ඔබේ නමින් වෙන් කරවාගෙන ගෞතම බුදුසසුනට පිදෙන මේ අසිරිමත් මහා සෑයට දායක විය හැක. ඔබේ කොටස සඳහා වූ බරපැන කොමර්ෂල් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ පිහිටවා ඇති ගිණුම් අංක 81309 20500 යන අරිහත් මාලිකා අරමුදලට බැර කරන්න. මුදල බැර කිරීමෙන් පසු ඔබේ රිසිට් පත 0.71273.83.11 දරන WhatsApp අංකයට හෝ 0.73533.247 දරන ඉමු අංකයට යොමු කරන්න. විමසීම් සඳහා 0.71844.49 යන අංකයට අමතන්න. තෙරුවන් සරණයි.